ඇතිකඩ බන්දුරු ජයසේකර සමග අපේ ඔබ දන්නවා අපි මේ දේශපාලකයන් කියා ගන්න අය අපේ රට අවලස්සන කරන එක හින්දා අද ඉඳලා මම මේ ලංකාව ලස්සනනේ ලංකාවේ ලස්සන ශ්‍රී ලංකා පින්තූරයක් දාලා මේ වැඩසටහන පටන් ගන්න. මේ පින්තූරේ රන්න දීවරයන් මුහුදට යෑම තමයි තියෙන්නේ. මේ වගේ ලස්සන රටක් තමයි අපිට තියෙන්නේ. මේ ලස්සන රට අවලස්සන කරන්න කවුද කියලා දන්න ඔබ. අද අපේ ආරාධිත පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ. අශෝක, දැන් ජනතාවට කලකිරිලා හැම තැනම කලකිරිලා මම හිතන්නේ මේ දේශපාලඥයන් කියන අයට සමහර අය කියනවා ගඩොල් වලින් ගහලා පන්නනවා කියලා. ගල් වලින් ගහලා පන්න කලකිරිලා මොකද්ද මේ වෙලා තියෙන්නේ? බන්දුල මේ තුන්ගෙන දැන් ඔයා පටන් ගත්ත තැනින් මම පටන් ගන්න. ලස්සන ශ්‍රී ලංකාව, ඉන්දියන් සාගරයේ මුතු ඇටය. දැනට මාසෙකට ඉස්සෙල්ලා සංචාරකයන්ට ලෝකයේ හොඳම ගමනාන්තය ලංකාව. හැබැයි අද වෙද්දී ඒක 25ටත් එහා ගිහිල්ලා. ඉතින් මේකට දැන් රටේ ජනතාව දේශපාලකයන් හදන්නවනේ මගෝ ඩිස්ත්‍රික්. ඉතින් මේකට අඩුවෙඩි වශයෙන් සෑම එක්කෙනෙක්ම මේකට සම්බන්ධයි, දේශපාලකයෝ සහ ජනතාවත්. ජනතාවගේ මම කියන්නේ ජනතාවත් මේකට සම්බන්ධයි කියලා. ජනතාව ඡන්දෙ දෙද්දි තෝරගන්නේ නැහැ හරි දේශපාලක. බෑසෝක සමයෙන් මම ඕක ගැන මම මේක උත්තර දෙන්න ඕනේ ජනතාව වෙනුවෙන්. මොකද මේක ජනතාවගේ වැඩසටහන. මෙතන දේශපාලඥයෝ ඇවිල්ලා කියනවා ජනතාවට චෝදනා කරන. නමුත් නාම යෝජනා දෙන්න ජනතාව නෙවෙයි. එතකොට පක්ෂ තමයි තෝරගන්න ඕන මේ කවුද මේ මේ කසිප්පුකාරයාද දාමරිකද, එතන තමයි ප්‍රශ්න තියෙන්නේ. දැන් මම ජනාධිපතිතුමා මායක කිව්වා අපේ රටේ අපෙන් අහනවා කැබිනට් මණ්ඩලයට ඇයි මේ වගේ දූෂිතයෝ පත් කරන්නේ. එතකොට එතුමා කිව්වලු හොයාගන්න පුළුවන්ද අපේ රටේ දේශපාලඥයන්ගෙන් 25 දෙනෙක් මේ හොර නැති යම් යම් නම් ප්‍රමාණයකුත් කිව්වා. ඉතින් ඒ හැබැයි ඒගොල්ලෝ කැබිනට් එකෙත් ඉන්නවා. ඉතින් මේ தත්ත්වය මම දෙපක්ෂේ මේ 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 தත්ත්වය මම ඒ වෙලාවෙත් කිව්වේ කෝටි 100 සාක්කුවේ දාගත්ත එක්කෙනා 101 වෙනි කෝටියත් සාක්කුවේ දා ගන්න හදනවා මිසක් මේක රට වෙනුවෙන් බහුතරයක් කියලා කිලිම කියනවා. සුළුතරයක් ඉන්නවා යම් කිසි එහෙම නැති අය ඉන්නවා. එතකොට දැන් මම නිකන් කල්පනා කෙරුවා බන්දුල ඊපෙරට පාර්ලිමේන්තු සිද්ධියත් එක්ක දැන් සමහර අය අර හැසිරුණු ආකාරය බලන්න ඊළඟ ජන මහමැතිවරණයක් ආපුවා මේගොල්ලන්ට මනාප කොහොමද මිනිස් ජනතාව දෙන්නේ කියලා. හැබැයි ඉතින් නාම යෝජනා නොදී නාම යෝජනා ඒක තමයි දේශපාලන පක්ෂත් මේක ගැන හිතන්න ඕනේ. ඒ වුණාට සමහර දේශපාලන නාම යෝජනා දුන්නත් ජනතාවට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒ ප්‍රතික්ෂේප වීම වෙන්නේ නැහැ නේ. හේතුව මේ රටේ නිදහසෙන් පස්සේ මේ අපි මේ දෙපැත්තකට බෙදිලා ඒ පක්ෂවල සමාජිකව ඒක දේවත්වයෙන් සැලකනවා මේ පක්ෂවල. ඉතින් එතකොට මේක තුල ඒකනේ දැන් වෙලා තියෙන්නේ අපිටත් අපේ සමහර අපේ පක්ෂවල මේ නායකයන් එහෙම ආපුවාම ඒගොල්ලෝ මේ තමන්ගේ පක්ෂ බෝදලයක් විදිහට සැලකගෙන මෙහෙම දිගටම මෙහෙම යනවා. අන්තිම රට ගැන හිතන්නේ නැහැ, තමන්ගේ පක්ෂය ගැන හිතන්නේ නැහැ, පාක්ෂිකයන් ගැන හිතන්නේ නැහැ. මේ தත්ත්වය වෙනස් විය යුතුයි කියන මම මතේ ඉන්නවා. මම මගේ පුද්ගලික මතය මම හැම වෙලාවෙම ප්‍රකාශ කරනවා. මම පසුගිය දිනක් කිව්වා මේ රට අපිට අවුරුදු 200 300 400කින්වත් හදන්න බෑ. අපි සීල් දනම එකතු වෙලා මේ මගේ නම් පුද්ගලික මතය ලංකාවේ තියෙන සීරම දේශපාලන පක්ෂ එකතු වෙලා අවුරුදු 10ක්වත් රටපාලනය කරන්න ඕනේ විරුද්ධ පක්ෂයක් නැතුව. එහෙම නැතුව මේ රටේ තියෙන වර්තමාන ආර්ථික තත්ත්වයත් එක්ක මේ රට ඉදිරියට අරන් යන එක ලේසි වැඩක් නෑ. හැබැයි ඉතින් ඔතන ප්‍රශ්නයක් වුණානේ ඔයගොල්ලෝ හවුල් ආණ්ඩුවක් කරන්න ගිහිල්ලා හරි විපක්ෂයක් නැතුව සම්බන්ධන විපක්ෂ නායකයෙක් නෙවෙයිනේ. ඔහු බැලුවේ උතුර නැගෙනහිර ගැන බැලුවේ නෑ, උතුර ගැන බැලුවේ. ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතු වුණාම මේ රට හදන්න පුළුවන් වෙයි කියලා. එතකොට මොකද වුනේ? එහෙම වුණ ගමන් දැන් තව ඒකාබද්ධ කියලා කොටසක් බෑනත් මේ දේශපාලනය කියන්නේ බලය ලබා ගැනීම සහ ලබාගත් බලය රැකගෙන මේක සාමාන්‍ය දේශපාලනයේ හැටි. හැබැයි මේ රට ගැන හිතන්න එපා මොනවා වුණත්. දැන් රජයේ කර අවුරුදු 5ක් බලය දුන්නාට පස්සේ ඒක මැද්දෙදි ගලවන්න හදනවා නම් ඒක විශාල අපරාධයක්. මොකද ඕනෑම දේශපාලන ව්‍යාපාරයේ අපි දැන් දෙගොල්ල ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් අහසට පොළොව වගේ තියෙන ප්‍රතිපත්ති තියෙන පක්ෂ දෙකක් එකතු වෙලා රට පාලනය කරද්දි යම් යම් තීන්දුව ගන්න. දැන් අපි 2015 ජනවාරි 8 වෙනිදා ජනතාවට දුන්න පොරොන්දු වලින් දැන් බලන යහපාලනය කියන වචනේ මම යහපාලනය කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ කවමදාවත්. කිසිම දවසක. හැබැයි මම දැන් ඔය කියන නිසා මම කියන්නේ එතකොට ඒකෙදි යම් යම් දේවල් සිද්ධ වුණ නැද්ද ජනතාවට? දැන් ජනතාව දැන් ආයෙ පාරක් අර පසුගිය පාලනයට බලය දෙන්න දැන් හොගාර කෑ ගන්නවා. මම දැන් උදේ එද්දිත් මට ඇහුණා
මේකට යන්න ඕනේ ප්‍රජාතන්ත්‍ර රාජධානි අතර බලය දෙන්න ඕනේ මේක තෝරගන්න කියලා. එතකොට ආයේ මගේ නම් පුද්ගලික මතය සාමාන්‍ය හොරකම් කරන්න ලයිසන් එකක් දෙනවා වගේ වැඩක් තමයි දැන් ඊළඟ සම්මතියෝනේදී අර පරණ පාලක පක්ෂයේ දිනුවොත් හිටපු අය දිනුවොත් වෙන්නේ. ඒ මොකද ඒ වගේ ඒ තරම් දේවල් කරලා තියෙනවා. දැන් ජනතාවට මගේ පුද්ගලික මතය නම් තියෙන්නේ මේ මේ නැවත මේ බලය ගන්න හදන වෙන මොකටවත් නෙමෙයි. තව අවුරුදු පහක් රට පාලනය කරලා අර තියෙන පක්ෂ පරණ ඒවා ටික ඔක්කොම නැති කරගන්න. ඊළඟ අසෝක දැන් ජනතා ඊයේ ජනාධිපතිවරයාම විදේශ මාධ්‍යවේදීන්ට කිව්වා අපි බලය දුන්නා මාසයක් ගියේ නැහැ මහා බැංකුව හොරකම් කෙරුවා. ඒක කිව්ව මේ පක්ෂේ නායකයෝ. ඒක ඔහු පැහැදිලිව කිව්වා. ඉතින් ඔහුම කිව්වා දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට විරුද්ධව දැන් කොමිෂනක් පත් කරනවා. මේ කොමිෂන් වලින් නම් කිසි වැඩක් නැහැ. නමුත් ජනතාව දුන්නේ ඒවා විවේචනය කරලා කෙලින්ම විවේචනය කරලා කතා කළා. ඉතින් ඒ වගේ මට යම් දඬුවම් ලැබුණා පක්ෂයෙන්. ඒ වුණා මම එහෙම නෑ මම මට පේන දේ වැරද්දක් නම් වැරද්දක් කියලා කියනවා. ඒ කියන්නේ පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් නැද්ද? ඔබට දඬුවම් ලැබුණා නෑ නෑ. ඉතින් ඒ ඒ පක්ෂයේ ඉඳලා පක්ෂයේ විනයක් තියෙනවනේ විනයට කටයුතු කරන්න ඕනේ. එහෙම කියලා අපිට මේක බලාගෙන ඉන්න බැහැනේ වැරද්දක් කරනවා නම් වැරද්දට කතා කරන එක යුතුයකමක්. ඉතින් අපිට හෘද සාක්ෂියට එකඟව අපිට කතා ගන්න සිද්ධ වෙනවා. ඒ කතා කරපුවාම සමහර ඒවාදී ඒ ප්‍රශ්න ඇති වෙනවා. හැබැයි මම නම් කියන්නේ අපි මේවා කතා කරන්න ඕනේ ජනතාව දැනුවත් කරන්න ඕනේ ජනතාව දැනුවත් කිරීම තුලින් තමයි ඉදිරියට යන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ රට නිදහස ලබා දීලා මේ රට වසරව 70 වෙනි වසර 35කට වැඩි පාලනය කරපු පක්ෂයක්. ඉතින් මේ පක්ෂය ඉතාමත්ම මේ රටට සේවයක් කරලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා දේශ පක්ෂය බිහි වුණේ එක්සත් ජාතික පක්ෂය නිසා. ශ්‍රී ලංකා දේශ පක්ෂයේ හිටිය නායකයෙක් තමයි SW ආඩි බණ්ඩාරනායක තුමා. එතුමා ශ්‍රී ලංකා දේශ පක්ෂය බිහි කළා. ශ්‍රී ලංකා රාජවක්ස මහත්මයාගේ පියත් තියෙන්නේ. ඒ කියන්නේ මේකේ මූල එක්සත් ජාතික පක්ෂය. ඉතින් එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ රටට විනාශයක් කරන්න ආපු පක්ෂයක් නෙමෙයි. දැන් අපේ පක්ෂයට දැන් බලන්න සිංහල බෞද්ධ බලවේග කියන එකත් ඈත් වෙලා තියෙනවා. විජාතික පක්ෂයක් විදිහට හංවලු ගිහලා තියෙනවා. අපි මේක එතනින් මේ පක්ෂය ආයේ අපි ඒ තිබිච්ච ඒ පර්ණ ශ්‍රී විභූතියක් තිබිච්ච එක්සත් ජාතික පක්ෂය බවට පත් කරන්න ඕනේ. ජාතිය පියා කි විහි කළ පක්ෂය, බද්දුන් පියා බිහි කළ පක්ෂය. එතකොට CWW කණ්ණංකර මැතිතුමා මේ ඒක විශේෂයෙන්ම අධ්‍යාපනයේ පියා බිහි කළ පක්ෂය, ජයා ජයවර්ධන මැතිතුමා මේ රට ලෝකයට හඳුන්වා දෙලා විවෘත ආර්ථිකය බිහි කරපු පක්ෂය. ඔබ කලකිරීමෙන්ද කතා කරන්නේ? නෑ මම කලකිරීමෙන් කතා කරන්නේ. කලකිරීමෙන් කතා කරන්නේ කියන්නේ මෙවැනි දෙවන්ත පක්ෂයකට මේ වර්තමානයේ සිදුවලා තියෙන තත්ත්වය පිළිබඳ අපි කලකිරීමෙන් ඉන්නවා. හැබැයි අපි කවදාකවත් එහෙම කියලා මේ පක්ෂය දාලා එහෙම යන්න අදහසක් නෑ. ඉතින් කෙසේ වෙතත් මේ මම නම් දකින්නේ මේ පක්ෂය නිසිතන්ට ගෙනල්ලා ඉදිරි වර්ෂ 10 හෝ 15 20 මේ රට පාලනය කරන්න පක්ෂය බවට පත් කරන්න ඕනේ. ඒකට තරුණ නායකයෝ ගෙනල්ලා තරුණ නායක ඉදිරියට ඇවිල්ලා මේ පක්ෂය ඉදිරියට යන්න ඕනේ කියන මතයේ ඉන්නවා. දැන් මේවා ප්‍රකාශ කරපුවම යම් යම් ප්‍රශ්න ඇති වෙයි. හැබැයි කෙසේ වෙතත් මම නම් ඉන්නවා මේ පක්ෂය පිරිසුදු කරන්න ඕනේ. මේ පක්ෂයේ පරණ DSR නායක මැතිතුමාගේ පක්ෂය බවට පත් කරන්න ඕනේ. එතකොට සිංහල බෞද්ධ බලවේගය ඒ වගේම අපේ රටේ අපේ පක්ෂය බිහි කරද්දී 1946 සැප්තැම්බර් 6 වෙනිදා මේ පක්ෂයේ ව්‍යවස්ථාව යෝජනා කළේ මේ නඩේසන් මහත්මයා, ස්ථිර කරේ TB ජය මහතා, එතකොට ෂොක්මන් මහතා, මේ කියන්නේ සිංහල මුස්ලිම් බර්ග මේ දෙමළ මේ සියලු දෙනාම ඔයා දන්නවනේ බන්දුල එක්සත් ජාතික පක්ෂය කියන එදා 46 සැප්තැම්බර් 6 වෙනිදා මේ පක්ෂයට නමක් යෝජනා කරද්දී DS රණ කැමැතුමා තමයි මේ අපි දැන් VOLA United කියලා United National Party කියන නම කිව්වේ. අසෝක මේ ප්‍රේක්ෂකගෙන් ප්‍රශ්නයක් ඉන්නේ. ප්‍රේක්ෂකයා කියනවා එක්සත් ජාතික පක්ෂය මහා බැංකුව කොල්ල කෙරුවේ නැත්නම් 1000 කොල්ල කෑවේ නැත්නම් සමහරවිට මේ 2015 සහ 2016 ඉතින් මේ පහුගිය ආණ්ඩුව කියන්නේ හිටපු ආණ්ඩුවට ඒගොල්ලන්ට ආපහු බලයට එන්න බෑ කියලා තියෙනවා. ඒක තමයි වැරද්ද කියලා මේ ප්‍රේක්ෂකයා කියන්නේ. නෑ මේ මහා බැංකුව කොල්ල කෑම කියන එක මම පිළිගන්නේ නැහැ. ඒ මොකද හේතුව මේක දීර්ඝව විස්තර කරන්න පුළුවන්. මම කෝප් කමිටුවේ හිටියා. මම දන්නවා මෙතන මොකද වෙලා තියෙන්නේ කියලා. මම මගේ පුද්ගලික මතය අර්ජුන මහේන්ද්‍රන්ගේ හෘද සාක්ෂිය පමණයි දන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා. මේ ඒ අවස්ථාවේදී දැන් එහෙමනම් මේකෙදි දැන් කියනවනේ මහා බැංකුවෙන් පිච්ච පාඩුව කෝටි 1000යි කියලා. මම කෝප් කමිටුවේ සමාජික විදියට මම කියනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ 2013 14 15 කෝටි 7160ක් මහා බැංකුවට පාඩු කෙරුවා. ඒ කියන්නේ සේරමල හොරු කියන්නේ. ඔව් කෝටි 7160ක් බඳුල පොඩි ගණන්නේ මල් ළඟ තියෙනවා කෝප් වාර්තාව. ඒ අවුරුදු 3ට. දැන් ඔන්න ආයෙ අලුතෙන් එක් කරන්න යනවා. දැන් මම දැක්ක ඊයේ පෙරේදා ඊයේ ළඟ ණය වාරිකය බිලියන් 1.5 බිලියන් US ඩොලර්ස් ගෙවන්න. ඒගොල්ලෝ කියනවා ලංකා බැංකුව, මහජන බැංකුව සහ ඉදිරි කිරීම බැංකුවට මේ ඩොලර්ස් ණයට ගන්න පුළුවන් කරලා.
ඒවා සෙන්ට්‍රල් බැංකෙකේ ඉන්වෙස්ට් කරපුවාම ඩොලර් රේට් එකේ එහාට මෙහාට වෙනසක් වුණාම ඒ ගිය පාර ඒගොල්ලෝ ඒ පාඩුව සෙන්ට්‍රල් බැංකේ දරන්න කිව්වා. ඒකෙන් තමයි සෙන්ට්‍රල් බැංකේ පාඩු උනේ. කවුද මේ වගේ කියන්නේ? කවුරුත් මේ වගේ කතා කරන්නේ. ඔයා දන්නවද ඒකට ඇඩ්වයිසර්ස් 3 දෙනෙක් ගෙනාව ඉංග්ලන්ඩ් වලින් එංගලන්තෙන් ඒ 3 දෙනාට 1.39 බිලියන් කෝටි 139ක් ගෙවලා තියෙනවා අවුරුද්දකට පඩිය. කෝටි 139ක්. ඒකට මම නිකන් ගණන් බැලුවා එක මාසයකට කෝටි 40කට ආසන ලක්ෂ 400ක් ගෙවලා තියෙනවා. මේ මේ මේවා හැබැයි කැබිනට් මේ අප්‍රූවල් නැහැ. කැබිනට් එක අර අවසර නැතුව. ඉතින් මේ වගේව අනන්තවත් තියෙනවා. ඉතින් එතකොට අසක මේ ජනතාව කියන්නේ මේ සේරමලා හොරකම් කරනවා. ඉතින් අපි මොනවද කරන්නේ? ඒක නෙමෙයි ජනතාව නෙමෙයි ප්‍රශ්නේ. නෑ නෑ මෙහෙමයි හොරකම් කරනවා කියන්නේ එහෙම හොරකම් කිරීමක් නෙමෙයි. මේ රට දැන් මේ වෙලේලා තියෙන්නේ මේක මාධ්‍ය සහ සෑම එක්කෙනෙක්ම මේ හොරකම කියන එක කියලා දෙනවා. හොරකම් කරනවා කියලා නෙමෙයි මේ තියෙන්නේ. මොකද මේක හරියට මේ රට පාලනය කිරීමේදී ක්‍රමවත් වෙන. මම පොඩි උදාහරණයක් කියන්නම්. අපි නිදහස ලබාගෙන අවුරුදු 70යි. ඒ උදාහරණයට මේ දැන් අපි කියමු අපේ මාර්ග පද්ධතිය තියෙනවා අපේ රටේ කිලෝමීටර් 118,000ක් බඳුන. මේකෙන් ඒ හයිවේස් තියෙනවා කිලෝමීටර් 170ක්. ඒ ශ්‍රේණී මාර්ග තියෙනවා කිලෝමීටර් 4295ක්. බී ශ්‍රේණී මාර්ග තියෙනවා කිලෝමීටර් 7200ක්. ඒතර මේකේ 12000 ගණන් මේවා කාප. ඒතකොට පළාත් සභා මාර්ග තියෙනවා කිලෝමීටර් 18800ක්. මේකෙන් 170ක් තර 130ක් කාප. ඒතකොට ග්‍රාමීය පාරවල් තියෙනවා කිලෝමීටර් 88000ක්. මේකෙන් කිලෝමීටර් 18000ක් තර තියෙනවා කිලෝමීටර් 70000ක් වැලි පාරවල්. දැන් නිදාසන අවුරුදු 70යි. අපිට තාම බැරිුණා මේ රටේ ඒ පාරවල් ටික හදන්න. මම නිකන් යෝජනාවක් ගෙනවා 2015. ලංකාවේ ග්‍රාම සේවසම 14000යි. එක අවුරුද්දකට එක ග්‍රාම සේවසම එක කිලෝමීටර් තර දාන සල්ලි වෙන් කරන්න කියලා. ඒ වෙලාවේ සල්ලි වෙන් කරා බිලියන් 42යි කියන්නේ අවුරුද්දකට. කෝටි 4200යි. ඒතකොට අවුරුදු 5ක් කොහොම 14000යි අවුරුදු 5න් ලංකාවේ පාරවල් ටික තර දාලා ඉවර ගන්න පුළුවන්. ඒ වෙලාවේ පළවෙනි අවුරුද්දේ මහා මාර්ග අමාත්‍යාංශයට බිලියන් 250ක් වෙන් කළා තිබුණා. කෝටි 25000. ඉතින් මේක කරන්න බැයිද? ඉතින් මේකට සමහරට ආයත උවමනාවක් නැහැ. මේ වෙන පාර ගන්න මේ ක්‍රමවේදයක් නැහැ. හැබැයි ඒකයි තියෙන ප්‍රශ්නේ. හරි එක්කනට හරි තැන දුන්නොත් මේ වැඩේ කරන්න. අසෝක දැන් සියලු දෙනාම ජනතාව වශයෙන් කලකිරෙන මේ අකුරණින් ප්‍රේක්ෂකෙක් කියනවා. ඇයි ඔබ අසෝක ආදේශගේ මහත්මයා ඇයි රනිල් වික්‍රමසිංහ සහ අර්ජුන මහේන්ද්‍රන් මේ මේ මොකද්ද ආරක්ෂා කරන්න හදන්නේ? කිසිම ආරක්ෂා කිරීමක් නැහැ. ආරක්ෂා කිරීමක් නැහැ. මම දන්නවා. මොකද මම කෝප් කමිටු සමාජිකයෙක් විදිහට මම මුලින් ඉඳන් මේක අධ්‍යයනය කරලා තියෙනවා. ඒකයි මම කිව්වේ මේක ආරක්ෂා කිරීමක් නෙමෙයි. මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? මේක මම සෑහෙන අපි වෙනම වැඩසටහනක් කරමු බන්දුල මේකට මම මට පුළුවන් කියන්න. හැබැයි මේක වැරද්දක් වෙලා තියෙනවා. වැරද්දක් වෙලා තියෙනවා. ඒවට දනුවන් දෙන්න ඕනේ. මේ ජනාධිපතිතුමා ජනාධිපති වාර්තා උම කියනවා. ඒ වාර්තාව එළියට ආපුවම ඊයේ මට මං ජනාධිපති ළඟදී හම්බෙච්ච වෙලාවේ ජනාධිපතිතුමා යම් යම් දේවල් අපිට කිව්වා. ඒ කීපේ ඒව අනුව බලද්දී ඒ වார்த்தාවල එළියට එද්දී ජනතාවට හැබැයි ඔයා කිව්වා වගේ බඳුල ඒ වார்த்தා ඇයි එළියට එන්නේ නැත්තේ? ඒවත් එළියට එන්න ඕනේ. මේ වෙලාව ජන අපේ පක්ෂයේද අනිත් පක්ෂයේද නැ මේ රටට විනාශයක් කරලා තියනවා නම් ආර්ථික විනාශයක් කරලා තියනවා නම් ඒව එළියට එන්න ඕනේ ජනතාවට දෙන්න ඕනේ ඒවට දනුවන් දෙන්න ඕනේ. ඒක අපි නැහැ කියන්නේ නැහැ. එහෙම වුණාම තමයි අපේ පිරිසුදුභාවය අපිට ඔප්පු කරන්න පුළුවන් වෙන්නේ. දැන් ඒක නිසා ඉදිරියේදී ඒව එළියට එයි. ඒව ආපුවම ජනතාව තේරුම් ගනී කවුද මේවා කරලා තියෙන්නේ මේක ඇත්තක්ද බොරුවක්ද කියලා. ඉතින් කෙසේ වෙතත් මම දකින්නේ දේශපාලඥයා මේිට වැඩිය මේ රට වෙනුවෙන් හිතන්න ඕනේ. මම ඒක බහුතරයක් ඉන්නවා. හැබැයි සුළුතරයක් ඉන්නවා. එහෙම නැති ඉතින් මේක හොඳට කරන්න ඕනේ. ඉතින් ඒගොල්ලෝ හරි එකතු වෙලා මේ රට එහෙම ඉස්සරහට අර යනවනම් මේ ප්‍රශ්නයක් නැහැ. මොකද එක්සත් ජාතික පක්ෂයට ඒක කරන්න පුළුවන්. මොකද මම ඉස්සලා කියාගෙන ආවේ දැන් අපේ දෙමළ මේ යාපනයේ ඒ මහදේව කියලා මහත්තයා තමයි ඓක්‍ය දේශීය කච්චි කියන නම දාලා තියෙන එක්සත් ජාතික. ඔව් ඉතින් ඒ වගේ සිංහල දෙමළ මුස්ලිම් කියන එක්සත් ජාතික පක්ෂය සියලු දෙනා එකතු වෙලා ඒ වෙලාවේ සිංහල මහා සභාව ලංකා ජාතික සංගමය ද්‍රවිඩ සංගමය මුස්ලිම් ලීගය එතකොට එබර්ග් සංගමය ඔක්කොම එකතු වෙලා එතකොට පීදේස් කුලරත්න කියලා අම්බලංගොඩ මහත්මිය තමයි එක්සත් ජාතික පක්ෂයේ සිංහල නම. එතකොට ඓක්‍ය දේශීය කච්චි යුනයිටඩ් නේෂනල් පාර්ටි මේ වගේ මේ සියලුම ජාතීන් එකතු කරලා මේ හදව පක්ෂය දැනටත් මේ රටේ වැඩිම සිංහල දෙමළ මුස්ලිම් සමාජික ඉන්න පක්ෂය. ඉතින් මේකට වෙච්ච දේ ගැන අපිට කතා කරන්න ඕක. දැන් මේ ප්‍රේක්ෂකයන්ට මම හිතන්නේ ප්‍රශ්නයක් එනවා. ඔබ දැන් මෑතදී ප්‍රකාශ කළා මට නම් කමක් නැහැ කවුරු නායකත්වයටපත් වුණාද. මම හිතන්නේ ජනතාවටත් ඒක වැඩක් නැහැ. ජනතාව කියන්නේ අපිට අපේ පාඩුවේ ජීවත් වෙන්න ඉඩ දෙන්න සාහන දෙයක. නමුත් ඔබ ප්‍රකාශයක් කරුවා මේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ගැන. මම කාටවත් මේ මොකද්ද මේ හුදු එළියල්ලන්නේ නැහැ. නමුත් ඔබ සජිත් ප්‍රේමදාස පක්ෂව විවෘත ප්‍රකාශයක් කරුවා. ඇයි එහෙම කරුවේ? සජිත් ප්‍රේමදාසට පක්ෂව සහ ඔබගේ පක්ෂය සහ රනිල් වික්‍රමසිංහ මහත්මයාට විරුද්ධව නෙමෙයි. මේ පක්ෂයේ වෙනසක් සිද්ධ වෙන්න ඕනේ. පක්ෂයේ සමාජිකයන් අපිට කියන එක. බන්දුල අපි සාමාන්‍යයෙන් මේ ග්‍රාමීය ප්‍රදේශ නියෝජනය කරන මන්ත්‍රීවරු. එතකොට අපේ සංවිධානය කරද්දී ගමේ ජනතාව කියන එක. දැන් මම ওই දා කියපු ප්‍රකාශ කරන ඉස්සර දවසේ මම බල මණ්ඩලයේ කැඳෙව්වා.
කැඳවලා මං ඇහුවා මේ දැන් මේ ඉදිරි මැතිවරණවල තත්ත්වය. එතකොට එතන ඒගොල්ලෝ එතන බලමණ්ඩලයෙන් 99%ක්ම කිව්වේ අපිට ඉදිරි මැතිවරණයට යනවා නම් මේ පක්ෂයේ වෙනසක් විය යුතුයි නැත්නම් අපි ඔබතුමාලට උදව් කරන්න එන්නෙත් නැහැ කියලා. මම ඊයේ මගේ මන්ත්‍රීවරු ටික කැඳෙව්වා. පාසමා නගර සමන්ත 22ක්. ඒකෙන් බහුතරයක් කියලා 100% 100%ම කිව්වේ ඊළඟ මැතිවරණයේදී මේක වෙනසක් වුණේ නැත්නම් අපිට මේක ඇවිල්ලා වැඩ කරන්නත් බැහැ කියලා. ඉතින් මේක මගේ යුතුකමක් පක්ෂයට ඇවිල්ලා කියීම. පක්ෂය ඒක අහන්නේ නැත්නම් ජනතාව ඉදිරියේ මේක ප්‍රකාශ කිරීම. දැන් පක්ෂයට කිව්වහම පක්ෂය ඒකට ගැන මුකුත් තීන්දුවක් ගන්න නැතුව ඉන්නවනම් ඒක රටේ ජනතාවට කියීම මගේ යුතුකමක්. ඉතින් මම දැක්ක ඊයේ හරෙන් පෑන් මැතිතුමා මේ ගැන කිව්වා. ඔය ඉස්සර රංජිත් මඳුන් බණ්ඩාර මැතිතුමා කිව්වා අජිත් පීපේරා. දැන් මේවා මේගොල්ලෝ මේ ප්‍රකාශ කරන්නේ නිකන් නෙමෙයි. මේ පක්ෂය අපිට එක්සත් ජාතික පක්ෂය ඉදිරියට අරන් යන්න ඉදිරි සතවර්ෂය වෙනුවෙන් මේක අරගෙන ඉදිරි මේ දසවර්ෂ 25 ඒක නම අපි රනිල් වික්‍රමසිං මැතිතුමාම විෂන් 2025 කියලා වැඩසටහනක් ගෙනවා. අපේ තියෙන දැක්මක් මේ පක්ෂයට දැක්මක් තියෙනවා. හැබැයි පක්ෂයට දැක්ම තියෙද්දී අපිට බලය ගන්න ඕනේ. බලය ගන්න නැතුව පක්ෂය දැක්ම කියවත් මම කියන්නේ බලය ගන්න නම් රටේ ජනතාව පාක්ෂිකව කියන දේ කරන්න ඕනේ. ඔබ කියන්නේ ඉතර ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂ නායකත්ව අර්බුදයක් තියෙනවද? එහෙම නැතුව ඔබ කියනවාද නායකත්ව වෙනස් වේවි කියලා? නෑ අර්බුදයක් කියන එකක් නෑ. නායකත්ව අපි මේක ප්‍රකාශ කරනවා. එතකොට මේ පක්ෂයේ ඉන්න ඉහළ පෙළේ නිලධාරීන් පක්ෂයේ නිලධාරීන් මණ්ඩලයක් කියන මේගොල්ලෝ තීන්දුව ගන්න ඕනේ. මේක දැන් මේ පාක්ෂිකව මේ මන්ත්‍රීවරු ජනතාව නියෝජනය කරන්නේ අපිනේ. ඒත් පාක්ෂිකව නියෝජනය කරලා අපි එල්ලා අපි කියන එක මේක මේක මොකද්ද ඇත්තද බොරුද මොකද්ද කියලා හොයලා බලලා මේකට පිළිමයක් වදන්න. ඉතින් මේකට පිළිමයක් එදෙව්වේ නැත්තම් වෙන දේ තමයි අපි කියන්නේ. මොකද මම දන්නවා හොඳටම මහින්ද රාජපක්ෂ මැතිතුමා කැමති අපේ පක්ෂය මේ විදිහට තියෙනවා. මොකද එතුමාලා දේශපාලනය කරලා පුරුදු අයනේ. ඒතර ඒගොල්ලෝ එතුමාලා මේක හදන්නේ මේ අපේ පක්ෂය මේ විදිහට කරලා අපිට කියලා යම් ප්‍රකාශ ලබාගෙන මේ පක්ෂය මෙහෙම මේ තත්ත්වෙන් තියනවට කැමති. ඉතින් ඒකෝට ඒගොල්ලන්ට දිගට බලය ගන්න පුළුවන් කියලා. හැබැයි ඒගොල්ලෝ දන්නවා අපේ පක්ෂය යම් කිසි වෙනසක් වුණොත් කවමදාකවත් ඒගොල්ලන්ට බලය ගන්න එක ලේසි වැඩක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ තරා විදිහ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා කැමති රනිල් වික්‍රමසිංහ මහත්මයා නායකත්ව ඉන්නවා නම් එහෙමද කියන්නේ සමහරට ඒකත් වෙන්න පුළුවන් මොකද හේතුව අපිට තේරෙනවා මේ පොලේ අපිට සාමාන්‍ය තේරෙන මේ ඕනෙම එක්කෙනෙකුට තේරෙනවා බන්දුල මේ මොකද මේ වෙන තත්ත්වය කියලා ඉතින් එහෙමනම් අපි ඒ දවස්වල පසුගිය කාලේදී වෙච්ච දේවල් අනුව බලද්දි මේ සිරිකොත් ඉස්සර අපිට තාර දෙමීම් එන්නේ ඒවා හිම බලද්දි දැන් දැනුත් මේ වර්තමාන මම ඒක පැහැදිලි කරන්න යන්නේ කට්ටියක් කෝපිබිව කට්ටියක් අපේ ඒ සම්බන්ධයෙන් තමයි දැන් මේ වර්තමාන තත්ත්වය බලද්දිත් අපිට තේරෙනවා එහෙම දෝ කියලා. ඉතින් කෙසේ වෙතත් අපි රනිල් වික්‍රමසිංහට ආදරේ. මොකද එතුමා අවුරුදු 24ක් 25ක් මේ පක්ෂය රැකගෙන ආවා. ඒ අමාරු අවස්ථාවල පක්ෂය රැකගෙන ආවා. හැබැයි දැන් එතුමාට ඒ යම් තීන්දුව ගන්න කාලය ඇවිල්ලා. එතකොට ඒ තීන්දුව තුලත් එක්ක අපි පක්ෂය ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. අනික අපිට තාම අවුරුදු එකමාරක් දෙකක් තියෙනවා මේ රට පාලනය කරන්න වරම දීලා. ඉතින් ඒතොල්දි මම හැම වෙලාවෙම කියන එකක් තමයි මොන ප්‍රශ්නේ තිබුණත් 2020 වෙනකන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එතුමත් එක්ක යන්න ඕනේ. අපි ආණ්ඩුව පිළිවෙත් කැබිනට් මණ්ඩලේ නායක එතුමා. ඔහු සහ ඔබේ අතර තියෙන සම්බන්ධතාවය කොහොමද ජනාධිපතිවරයා සහ ඔබ අතර? මම හැම වෙලාවෙම හිතන එකක් තමයි බන්දුල මේ රටේ රාජ්‍ය නායකයෙක් වුණා. මේ රාජ්‍ය නායකයෙක් එක්ක එකට වැඩ කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. ඉතින් අපිට ඕනේ වෙලාවට ටෙලිෆෝන් කරලා කතා කරපුවාම හම්බෙන්න පුළුවන් නම් ඒගොල්ලොත් එක්ක කතා කරලා ප්‍රශ්න කතා කරගන්න පුළුවන් නම් ඒ කතා කරන්න පුළුවන් එකම ඇතිනේ. ඉතින් මම හැම වෙලාවෙම කියන්නේ ඒක තමයි. මම ඒක ජනාධිපතිතුමා වුණත් හම්බෙලා කතා කරන මේ ප්‍රශ්නේ විසඳන්න අපිට මේ පක්ෂවලට යන්න නෙමෙයි. මේ ප්‍රශ්නේ විසඳන්නේ කෙසේද? මොකද මේ බන්දුල දැන් අපි දැන් මේ 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 ප්‍රශ්නේ විසඳනවා බොහොම ඉක්මනට. විසඳුනාට පස්සේ කැබිනට් මණ්ඩලේ රැස් වෙනවා. කැබිනට් මණ්ඩලේ ඒතර කාගේ නායකත්වයෙන්ද රැස් වෙන්නේ? ජනාධිපතිතුමා මොකද මමත් කැබිනට් මණ්ඩලයේ සමහර අවස්ථාවලදී අමතුව නැති වෙලා සහභාගී වුණාම අපිට තේරෙනවා එතකොට යම් යම් කැබිනට් පත්‍රිකා ජනාධිපතිතුමා කතා කරන විදිය. එතකොට අපි දෙකොල්ලෝ අතර පරතරයක් තිබුණොත් දැන් ලිච්ඡවි ක්‍රමය කියන්නේ සමගියෙන් රැස් වෙනවා. සමගියෙන් සාකච්ඡා කරලා සමගියෙන් විසඳනවා. අපි මුලින් මේ පක්ෂ දෙක සමගියෙන් රැස් වුණා. සමගියෙන් සාකච්ඡා කරලා සමගියෙන් විසඳනවා. එතන මැද්දට යද්දි සමගියෙන් රැස් වුණා. සමගියෙන් සාකච්ඡා කළේ නැහැ. සමගියෙන් විසිර ගියේ නැහැ. අන්තිමට වෙද්දි සමගියෙන් රැස් වුණෙත් නැහැ. සමගියෙන් මේ ආරම්භ කළෙත් නැහැ. සමගියෙන් සාකච්ඡා කළෙත් නැහැ. සමගියෙන් විසිර ගියෙත් නැහැ. يعني අශෝක අබේසිංහ කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දැන් ජනතාවට කියන්නේ ඇත්තටම අර්බුදයක් තිබ්බා කියලා. මොකද ඒ අර්බුදය තිබිච්ච ඉඳන් මෙහෙම වුණේ. දැන් මේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ නේ. අර්බුදයන් අපි පටන් ගත්ත කාලේ මේක තිබුණ නැහැනේ. දැන් පටන් ගත්ත කාලේ මේක තිබුණ නැහැ. ඊට පස්සේ නේ මේකද යම් කිසි අර්බුදයක් වුණ නැත්නම් අපි බොරුවට නිකන් ජනතාවට කියන්න ඕනේ අර්බුදයක් නැහැ කියලා. අර්බුදයක් තියෙන ඉඳන් මෙහෙම වුණේ. ජනාධිපතිතුමාට ඒක තේරුණා. අපේ පක්ෂයරත් තේරුණා. අපේ පක්ෂයේ සමහර අය ඒක තේරලා නොතේරුවාගේ හිටියා. මොකද ඒ තියෙන ඒ පක්ෂයේ තියෙන தත්ත්වය අනුව එහෙම හිටියා. හැබැයි මම දකින්නේ මේකෙදි අම්කෂේ අර්බුදයක් තිබුණා. ඒක ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳගන්න තිබුණා. ජනාධිපතිතුමාටත් තිබුණා. යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා කැබිනට් මණ්ඩලයේ කැඳවලා කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරලා මොකද කරන්න කියලා. ඉතින් එතුමාත් යම් යම් තීන්දුව ගත්තා. ඒ විදිහට අපේ පක්ෂය අතර ප්‍රශ්න තිබුණා. හැබැයි මේ සියල්ලම විසඳගෙන අපිට යන්න පුළුවන් කියලා මතේ මං ඉන්නවා. දැන් මෙතන ප්‍රේක්ෂකයන් ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි ඔහු අහනවා මේ
එක්සත් ජාතික පක්ෂය ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවාද කියලා. එතකොට මට ඒ කියන්නේ මම ඒක මේ ප්‍රශ්නෙක මමත් දෙයක් අතුල් කරන්න කැමති. දැන් හර්ෂද සිල්වා අපේ වැසවන සම්බන්ධ වුණාම කිව්වා ඔහු විවෘතව කතා කරලා පිළිගත්තා ඔහු එක්තරා කොටසක් තමයි එක්සත් ජාතික පක්ෂය පාලනේ උනේ කියලා. ඔබේ අදහස මොකක්ද? ඔව් මේ අපේ පක්ෂෙත් ඒ තත්ත්වෙ තිබුණා තියෙනවා. හැබැයි අපේ පක්ෂයේ සමස්ත ලංකා පුරා විහිදිත පක්ෂයක්. පක්ෂයක් පාලනය කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. රනිල් වික්‍රමසිංහතුමා ඒක හරියට කරගෙන ආවා. හැබැයි අපිට තේරෙනවා පක්ෂයේ ඉහළ නඳන් අපි කතා කරපුවාම ඒගොල්ලෝ යම් බියම් කොටස් ආරක්ෂා කරන්න මේක යනවා කියලා. පුද්ගල ප්‍රතිලාභ වෙනුවෙන් එහෙම. එහෙම කරන්න බෑ පක්ෂයක. පක්ෂයක් වුණාම පක්ෂයේ ජනතාව වෙනුවෙන් පාක්ෂිකය වෙනුවෙන් පාක්ෂිකයාගේ අවශ්‍යතාව වෙනුවෙන් පක්ෂයේ මෙහෙයුම තමයි පක්ෂයේ ඉහළ පෙළේ නායකයන්ගේ යුතුකම වෙන්නේ. එතකොට ඒක එහෙම වෙන්නේ නැති වුණාම තමයි මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම දැන් කොහම වුණත් ඊළඟට අපි ඊළඟ මහමැතිවරණයට යද්දි එක්සත් ජාතික පෙරමුණ විදියට සුළු ජාතික පක්ෂයත් එක්ක අනිත් පක්ෂයත් එක්ක එකතු වෙනවා. එතකොට ඒ එකතු වෙ යද්දි යන ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් කොහම වුණත් පක්ෂය අපේ පක්ෂයේ යම් කියන ප්‍රශ්න තිබුණත් පක්ෂයේ ඉහළ පෙළේ නායකයන් සියලු දෙනාම එකතු වෙ ඉන්නෝ. අපිත් ඒ සහයෝගය දෙනවා. හැබැයි දැන් නම් කාලය ලැබිලා තියෙනවා මේ පක්ෂේ පූර්ණ ප්‍රතිසංවිධානය කළ මේ අය පලස්තරාලෝනෝ ප්ලාස්තරාලෝනෝ කෑලි කෑලි ගලවලා වෙන එක එක ඒවා නෙමෙයි පූර්ණ ප්‍රතිසංවිධානයක් කරලා නායකත්වයේ සිට කරලා ඉදිරියට ගියොත් අපිට අනිවාර්යයෙන්ම ඊළඟ මැතිවරණ ජයග්‍රහණය කරන්න පුළුවන්. අපිට බැරි වෙච්ච 94 ඉඳන් බැරි වුණු රාජ්‍ය නායකයා බිහි කරගන්න ඕනේ. ජනාධිපති ජනාධිපති රාජ්‍ය නායක මේ පක්ෂයේ අවුරුදු 17ක් රාජ්‍ය නායක බිහි කරපු පක්ෂයක්. අපිට 94න් පස්සේ බැරි වෙලා තියෙනවා. අපිට රාජ්‍ය නායකයා බිහි කරගන්න ඕනේ. අග්‍රාමාත්‍යර වර්තමාන අග්‍රාමාත්‍යර තියෙන බලතල වැඩි 19 සංසදයේ ඒකම බිහි කරලා ඒක මේ ගමන යන්න ඕනේ. එහෙම යන්න නම් අනිවාර්යයෙන්ම මේක යම් පූර්ණ ප්‍රතිසංවිධානයක් වෙන්න ඕනේ නායකත්වයේ සිට. එහෙම වුණොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. 2020 මැත් වෙන ජනාධිපති වෙන ජයග්‍රහණය කරලා මහමැති වෙන ජයග්‍රහණය කරලා ඉදිරිවත් දසවසර වෙනුවෙන් මේ රට ඉදිරියට යන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂය. අසෝක හොඳ ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි එක්සත් ජාතික පක්ෂය මෙහු කියන මම එක්සත් ජාතික පාක්ෂිකෙක් කියලා අපි ලැජ්ජ වෙනවා. අපිට ඡන්ද දෙකක ජනාධිපති දෙකකට අපේ කෙනෙක් පත් කරන්න බැරි වුණා කියලා අපි පොදු අපේක්ෂකයෙක් කියනවා. ඒක අපිට අපි පසුබැසීමක් කියලා ඔහු කියනවා. අනිත් එක ඔහු ප්‍රශ්න කරනවා මේ අර්බුදය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කොතනද පටන් ගත්තේ? මොකද්ද පළවෙනියෙන්ම වුණ සිද්ධි? කවුද පළවෙනි වෙදිමුරේ? නැහැ මෙහෙමයි. දැන් ජනාධිපතිතුමා ඊයේ ප්‍රකාශ කළානේ දැන් මම පසුගිය රජයේ කාලයේ තිබුච්ච ප්‍රශ්න පිළිබඳ කමිෂන් එකක් දානවා කියලා. දැන් මේක දැන් අපි ජනතාවට යම් කිසි පොරොන්දුවක් වුණානේ. ඒ පොරොන්දුව එතුමා කියනවා අපි ඇවිල්ලා මාස දෙක තුනෙන් ඒක කඩකිරුවා කියලා. ඒක ඇත්තද නැද්දද කියන එක මේ ওই කමිෂන් වලින් එළිවේ. කොහොම වුණත් මම දකින්නේ ජනාධිපතිවරයා වුණත් ජනාධිපතිවරයාත් හොඳ පරණත දේශපාලඥයෙක්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් පරණත දේශපාලඥයෙක්. එතකොට මේ යම් කිසි දෙයක් වෙනවා කියලා දැනගත්තාම මේ දෙන්නටම දැනගන්න තිබුණා මේක සාකච්ඡා වෙගෙන් විසඳගන්න මේක විශාල අර්බුදයක් බවට පත් වෙන්නේ නැතුව. ඉතින් ඒකෙදි මම දකින්නවා ඒ සාකච්ඡාව හරියට ගියේ නැහැ. මොකද හේතුව මම දකින්නේ මේ අදහස් දෙකක් දරන පුද්ගලයෝ දැන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ තියෙන්නේ යම්කිසි මේ දේශීය නඹුරුත්වයක් එක්ක තියෙන අදහස්. ඒක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ තියෙන්නේ ඒ දේශීය සහ එතුමා ලංකා විශ්වවිද්‍යාලයේ උපාධියක් ගත්ත ලංකා ඉස්කෝලේ ගිය පුද්ගලෙක්. හැබැයි එතුමාගේ තියෙන යම් යම් චින්තන ඊට වැඩිය වෙනස්. එතකොට ඒ චින්තන දෙක ගැළපීමේ නොහැකියාවක් තමයි මම දකින්නේ. නෑ නෑ දේශීය සහ විදේශීය. නෑ නෑ ඒ විදේශීය කියලා කියන්නේ නෑ. මම විදේශීය කියලා කිව්වේ නැත්තේ මොකද එතුමා මම අර කිව්ව කිව්වේ ඒකයි. එයා ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉස්කෝලේ ගිය පුද්ගලෙක්. හැබැයි දකුණේ පුද්ගලෙක්. දකුණේ පුද්ගලෙක්. ඒ අදහස් වල නොගැලපීමක් දෝ කියලා හිතනවා. හැබැයි මේවා සාකච්ඡා විසඳගන්න තිබුණා. දැන් ගන්න දෙන අපි පරුගිය වෙච්චේවට කරන්න දෙයක් නැහැ. අනාගතේ කොහොමද කරන්න කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්න. ඒ වුණාට මට මෙහෙම හිතෙනවා. දැන් මේගොල්ලෝ සේරම බෞද්ධයෝනේ. මේගොල්ලෝ පන්සල් වලට යනවනේ. මහානායක හඳුරු හම්බෙනවනේ. ලොකු හොඳට පිරිත් නූල් බඳ ගන්නවනේ. මේ සමාව දීලා සාකච්ඡා මාර්ගෙ මේ විසඳන්න බැයිද මේ ජනතාව ප්‍රාණ අපකරුවන් හැටියට ගන්න නැතුව? ඔව් දැන් මෙහෙමයි බන්දුල. අපි බෞද්ධයෝ වුණාට අපේ ලංකාවේ 150,000ක් බෞද්ධයෝ ඉන්නවා. මේ බෞද්ධ දර්ශනය හරියට බෞද්ධ දර්ශනය වෙනුවෙන් ඉන්නවද? මේ වෙලා තියෙන අපේ රට තව ප්‍රශ්නයක් තමයි මේ බෞද්ධ දර්ශනය අනුව ජීවත් වෙන්නේ නැහැ. මේක ආගමක් විදිහට අදහනවා. මේක අපේ ලංකාව වෙලා තියෙන එකනේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය අනුව ජීවත් වුණොත් මේ ප්‍රශ්න මුකුත් නැහැ නේ. ඒකනේ මම කිව්වේ සමගියෙන් රැස් වෙනවා. සමගියෙන් සාකච්ඡා සමගියෙන් විසඳන බුදුරජාණන් වහන්සේනේ කියලා තියෙන මේක. ඒතකොට ඒව වෙන්නේ නැතු. ඒකයි වෙන්නේ. දෙගොල්ලොම දෙන්නගින් පැත්තෙන් දෙපැත්තෙන් වැරදි තියෙනවා. ඉතින් දෙගොල්ලොම සාකච්ඡා කළා මම විසඳන්න පුළුවන් කිව්වේ ඒකයි. කැබිනට් මණ්ඩලය තුල මේ ගැන සාකච්ඡා කළා නම් මේ ප්‍රශ්නේ විසඳුමක් එනවා. ජනතික ජනාධිපතිතුමත් ඒක ඒ වෙලාවේ ඒක කෙරුවේ නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමත් ඒකට ඒ වෙලාවේ එතුමත් එහෙමනම් කතා කරලා මේ ප්‍රශ්නෙට යම් කිසි විසඳුමකට එන්න තිබුණා. කෙසේ වෙතත් දැන් ප්‍රශ්නේ වෙලා තියෙනවා. මේ ප්‍රශ්නෙට විසඳුමක් මම හිතන්නේ බොහෝ දුරට තව දවස් දෙක තුනක් ඇතුළත මේක සිද්ධ වෙයි කියලා අපි හිතනවා.
හැබැයි අපිත් නෑ නෑ දැන් මෙහෙමයි දැන් ජනාධිපතිතුමා කියලා තියෙනවා මේ දැන් අපේ ව්‍යවස්ථාව අනුවනේ වැඩ කරන්න වෙන්නේ බන්දුල අපේ ව්‍යවස්ථාවේ තියෙනවා අග්‍රාමාත්‍යවරයා ඉවත් කරන ක්‍රමය නැවත අග්‍රාමාත්‍යවරයා පත් කරන ක්‍රමය රජය පත් කරන ක්‍රමය ඉතින් මේකෙදි කොහොම වුණත් ව්‍යවස්ථාවට විරුද්ධව යන්න බෑ ඒකෙන් තමයි දැන් ජනාධිපතිතුමා 19 වෙනි සංශෝධනයේ තියෙනවා අවුරුදු 4 මාසයකින් මේක විසුරන්න බෑ කියලා. ඒතකොට ඒ අවස්ථාවේදී එතුමා ගත තීන්දුවක් දැන් උසාවියට ගිහලා උසාවියෙන් තහන නියෝගයකට දීලා තියෙනවා. දැන් ඒ නඩු තීන්දුව කොහොම වෙයිද කියලා කියන්න බෑ. අපිට තේරෙන විදිහට නම් මේක කරන්න බෑ විසුරන්න බෑ. එතකොට එතනින් පස්සේ ආණ්ඩුවක් යන්නේ නැහැ. එතකොට ඔබ හදන්න එක්තරා විදිහ කියන්නේ දැන් ඔබ කිව්වනේ නායකත්ව වෙනසක් ඕන නැද එක්සත් ජාතික ප්‍රතිසංස්කරණය විය යුතුයි කියලා. ඒ කියන්නේ ඔබ අලුත් කෙනෙක්ගේ නමක් මේ යෝජනා කරනවා. දැන් මට මේ අවස්ථාවේදී එහෙම යෝජනා කරන්න බෑ. පක්ෂය තුලින් තමයි ඒක එන්න ඕනේ. හැබැයි කොහොම වුණත් මේ අවස්ථාවේදී යම් යම් පුද්ගලයෝ රැඩිකල් තීන්දුව ගන්න වෙනවා කියලා මට හිතෙනවා. එහෙම රැඩිකල් තීන්දුව ගත්තේ නැත්නම් මේක හරියන්නේ නැහැ. නැවතත් ආයේ පරණ තත්ත්වෙටම ඇවිල්ලා ජනතාව බලාපොරොත්තු වෙන පාක්ෂිකව බලාපොරොත්තු වෙන දේ වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ රැඩිකල් තීන්දුව වලට යන්න ඕනේ. සමහර දේශපාලකයෝ එහෙම තීන්දුව ගන්න බයයි. එහෙම බය වෙලා හරියන්නේ නැහැ බන්දුල මේ මේ වෙලාවේ යම් යම් තීන්දුව ගැනීමේදී එහෙම ඉදතර බයවකින් ඒ තීන්දුව ගන්න ගත යුතු වෙනවා එහෙම නැත්නම් මේ පක්ෂයටත් රටටත් හානියක් වෙනවා මොකද අපි මේ දේශපාලනය කියන එක අපි හැමදාම මේ කරන්න අවිල නැහැ අපිට යම් කිසි බලයක් දීලා තියෙනවා ඒ කාලය තුල රටට යම් කිසි දෙයක් කරන්න ඕනේ ඒක කරන්න නම් යම් කිසි ක්‍රමවත් වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒ ක්‍රමවත් වැඩපිළිවෙලත් එක්ක ගියොත් අපිට මේ රටේ ප්‍රශ්න විසඳන්න මේ රටේ මං හැම වෙලාවෙම කියන එක තමයි බන්දුල ඉස්සරත් කිව්වේ අපේ රටේ ආදායම වගේ වේදම දෙගුණයක් තියෙන රටක්. එතකොට මේක හරියට මං දැක්කා ඊයේ ඔය අග්‍රාමාත්‍යතුමා කියන මහින්ද රාජපක්ෂ මහත්තුමා කියනවා මේ වසර කීපය තුළ අපි විදේශ ණය අරන් තියෙන නිසා ඒක කරගන්න අමාරු වෙනවා කියලා. දැන් මම ඒකින්දම මං බැලුවා 2005 දී අපේ රටේ විදේශ ණය තිබුණේ කොච්චරද කියලා. 11.2 බිලියන් බිලියන් 11යි ඩොලර් ඇමරිකන් ඩොලර්. හැබැයි එතුමා අපිට 2015 බාර දෙද්දී බිලියන් 44යි. බිලියන් 33ක් අර දෙනම අවුරුදු 10ට. දැන් බිලියන් 51යි දැන් වෙලා තියෙන. ඉතින් එතකොට කවුද මේ රටේ වැඩිම විදේශ ණය අරන් තියෙන්නේ? මහින්ද රාජපක්ෂ මහත්තයා 2005 බලයට එද්දී අපේ රටේ සමස්ත ණය ප්‍රමාණය බිලියන් 2222යි. රුපියල් කෝටි 222000යි. හැබැයි එතුමා අපිට දෙද්දී කෝටි 850000යි. ඒතර හැබැයි 1950 පළවෙනි ණය වාර්ගිකය ගද්දී කෝටි 65 තිබුණේ. 50 ඉඳන් 2005 වෙන අවුරුදු 55ට කෝටි 222000 අවුරුදු 55ම රටේ ණය. හැබැයි ඒ මෙතුමා පාලනය කර කාලය තුල ඒ වගේ හතර ගුණයක්. ඉතින් මේක ජනතාව අපි තේරුම් කළ දෙයක් තමයි බලය ගත්තේ. දැන් ඒකම ආපහු මෙයා කරලා අනිත් පැත්තට කියනවා අපිට මේක බලය දෙන්න අපිට මේ. දැන් ඩොලර් එක රුපියල් 180 වෙලා. බන්දුල ගුණවන්දන කිව්වා අපි ආව ඩොලර් එක නතර කර. දැන් කියනවා අතින් අල්ලලා ඩොලර් එක නතර කර. බන්දුල ගුණවන්දන ගැන අපි කතා කරන උපරිම 2500 ජීවත් වෙන්නේ නැහැ. ඔය ඒ වගේ. ඒකම අවසාන වෙන්නේ ඉස්සෙල්ලා මට දෙකක් කියන්න දෙන්න. එකක් තමයි මේ ජනතාවට අර පොඩි කාලේ ළමයිගෙන මගේ සෙල්ලම්බඩු දෙන්න ආපහු දෙන්න කියලා ඉතින් ඒ වගේ තමයි දේශපාලන හැසිරෙන්නේ. ඊට වැඩිය පර්ණත විදිහට හැසිරෙලා මේ ජනතාවට මේ ප්‍රශ්න ගෙනල්ලා වැඩන්නේ නැහැ. දේශපාලඥයන් මන්ත්‍රීවරු නියෝජ මේ කියන්නේ පත් කරන්නේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට. ජනතාව සමග එක ඒක එක දෙයක්. ඒ වගේ මම ඔයාට මේ පුද්ගලිකව මේ 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 අපහාස කිරීමක් නේ මම මෙහෙම එකකුත් කියලා මගේ වැඩසටහන අවසන් කරනවා. ඔබයි මම කුරුණෑගලනේ. මම කුරුණෑගල යනකොට මට ගොඩක් කලකිරීමක් ඇති වෙනවා. ඔබ වෙන්න නැතුව ඇති ඔක කරන්න ඇත්තර ලොකු හෝඩින් දානවා ඔබේ පින්තූර එහෙම දාලා. මම මේ කියන්නේ මේ ජනතාව. හැබැයි ඒ ට්‍රැෆික් ලයිට්ස් වැඩ කරන්න ඉස්සෙල්ලා ඔබේ මම මේ වැඩසටහනත් මේක කිව්වා. පින්තූර දානවා. ඉතින් මට හිතෙනවා මම මේ ට්‍රැෆික් ලයිට්ස් වැඩ කරලත් නැහැ නේද කියලා. ඒ වගේ ඒක ඒකට උත්තරයක් දෙන්න ඕනේ. කුරුණෑගල මේ අවුරුදු දෙකමාර තුල කුරුණෑගල ආසනේ බිලියන් 5ක වැඩ කෙරුවම ලක්ෂ 50000ක තව ලක්ෂ 60000ක් 2019 වසරටත් මං ගියල් දුනා. මගේ ඉලක්කය තිබුණේ ලක්ෂ 150000ක වැඩ කරන්න. කුරුණෑගල නගරයේ ඔය කවදාකවත් වෙච්ච නැති ඔය ට්‍රැෆික් ලයිට් මම තමා ගෙනාවා. උම්මන් මාර්ග ගෙනාවේ මම. ඔයා ගිහිල්ලා බලන්න ස්ටේෂන් එකට කොහමද. ඒක කරලා දැන් මට ඒක නෑ නෑ මෙහෙමයි. වැඩේ තියෙන්නේ අපේ ජනතාව මේ රටේ හැදිලා තියෙන්නේ ඒකයි. දැන් මම ඕක එහෙම කරන්න හේතුව බන්දුල ඒක ජනතාවට කියනවනේ. අන්තිමට ඕක ගියාම එහෙ ප්‍රයාස කරේ මේ ගිය ආණ්ඩුවෙන් කරපු දෙයක්. ගිය ආණ්ඩුව තමයි මේ කරේ. මම දන්නවා මම ওই සල්ලි ගත්තේ මේ නුගවැල මේ වෙන ප්‍රොජෙක්ට් එකක ඉතුරු මිලියන 247 මගේ කාලේ ලාවල ඔය පැහැදිලි කිව්ව ස්තුතියි නමුත් අපි කියන්නේ ජනතාවට වෙනත් රටවල වගේ වැඩ කරන්න ඒව දාන්න ඕනේ ඔබ දැක්කලා තියෙනවනේ එක සිරිමාව බණ්ඩාරනායක මහත්තයා නිවසේ විවෘත කරනලාදී එක පෝරුවයි ඉතින් ඒක තමයි අනිත් බලන්න මගේ උපන්දිනේ ඔක්තෝබර් 9 දින ඔක්තෝබර් 9 මම වැඩ 100ක් විවෘත කිරීම මුල් ගැල් තියෙන වැඩ 100ක් කළා. ඉතින් ඒක ජනතාව දැනුවත් කිරීම ඒ අපේ දේශපාලකයෝ ඒක අපේ ස්තුති අසෝක අපේ වැඩසටහන සම්බන්ධ වීම ගැන හෙට ගැන මම මතක් කිරීමක් අදාළව හෙට මේ අපිට මේ දේශපාලන ගැනම කතා කරන්න ඇති වෙලා ඉතින් අපි හෙට යුද හමුදා මේජර් ජෙනරල් වරුන් දෙදෙනෙක් එනවා මේ යුද හමුදා සංඥා බලකාය ගැන උන්ගේ සංවස්සර ගැන කතා කිරීමට ඔබට සුබ දවසක්.
ඇතිකඩ. බන්දුර ජයසේකර සමග.